ජනප්‍රිය නිළි සමනලී පොන්සේකා කියන්නේ සම්මානනීය නිළියක් වගේම ආන්දෝලනාත්මක චරිත නිරූපණය කරන නිසාම කතාබහට ලක්වුණු කෙනෙක්. ඒ වගේම මේ වන විට පැවැත්වෙන ගෝ හෝම් ගෝටා නිර්පාක්ෂික අරගලයටත් ඇය සම්බන්ධ වෙලා ඉන්නවා. එහි මුල සිටම ඇය පෙනී සිටිනව දකින්නත් ලැබුණා. කොහොම නමුත් ඇය පහුගිය දිනයක මුහුණු පොතේ බොහොම සංවේදී සටහනක් සඳහන් කළ තිබුණා. ඒ මේ ලෙසටයි. අනේ මහත්තයෝ, මගේ බබා ඇසරින්නේ නෑනේ. හරහට බබෙක් වඩාගෙන අඩාගෙන දුවන් ආපු අම්ම කෙනෙක් බබාව අපේ අතට දුන්නා. ඒ උදේ 8ට විතර SCBU එකට. හුස්ම ගන්නේ නෑ, හාට් එකත් වැඩ නැහැ. ගත්තු ගමන් බබාට CPR දීලා වැඩ පටන් ගත්තා. තේරුමක් නැති බව දැන දැනත් අපිට ඒක නවත්තන්න හිත දුන්නේ නෑ. ඒ වෙද්දිත් බබාට රිගෝ මෝටිස් ඇවිල්ලා. බබා නැති වෙලා පැයකින් විතර රිගෝ මෝටිස් එන්න පටන් ගන්නේ. අපේ ඔළුවේ තිබුණෙම බබා නැති වුණා කියලා අම්මට කියන්නේ කොහොමද කියන එක. ඒ අසරණ අම්මගේ ප්‍රතිචාරය ගැන මම මතක් නොකර ඉන්නා. ඒත් අම්මා කියපු කතාව දැනගන්න ඕන. බබාට දවස් 11යි. කිසිම ප්‍රශ්නයක් තිබ්බ බබෙක් නෙවෙයි. ඊයේ රෑ කිරිබොද්දි කිරි වමන ගිහින් කිරි ටිකක් හිර වුණා. රෑ 10ට විතර හුස්ම ගන්න බැරුව වගේ හිටියා. හුස්ම ගන්න අමාරු වගේ ගතියක් දිගටම තිබුණා. ඒ නිසා හොස්පිටල් එකට එන්න කියලා හිතුවා. රෑ 11ට වගේ ත්‍රීවිල් එකක් හෙව්වා. අපි වත්ත ඇතුළට වෙන්න ඉන්නේ මහත්තයෝ. මහපාරට එන්නත් ටිකක් දුරයි. කතා කරපු හැමෝම කිව්වේ පෙට්‍රල් නෑ කියලා. උදේ වෙනකම් බබා හරියට කිරි බිව්වෙත් නෑ. බොන්න හැදුවට බොන්න බෑ යාට. උදේ අන්තම් මේ මල්ලිගේ වාහනේ එන්නම් කිව්වා. ඒත් ඒ වෙද්දි බබා ඇහැරෙන්නෙත් නැතුව වගේ හිටියේ. පුළුවන් උන ගමන් තමයි මේ එක්කගෙන ආවේ මහත්තයෝ. අනේ අපේ ජීවිතවලින් තව මොනවද උදුර ගන්න තියෙන්නේ? මේ මැරෙන්නේ ජීවත් කරවන්න පුළුවන්කම තියෙන දරුවෝ කියලයි ඒ සටහනේ සඳහන් කළා තිබුණේ. මෙම සටහන ෂෙහාන් සාරංගගෙන්. සමන්ලී ෆොන්සේකා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඒ විදිහට බොහෝ සංවේදී මේ සටහන ෂෙයා කරලා තිබුණා.